අයිබෝන් ඉමක් කොණක් නැති විශ්වය ගැන ඔබ කිසිදා නොයසූ දේවල් 10ක් ගැන තමයි අද විශ්ම ලෝකයෙන් අපි ඔබට තොරතුරු අරගෙන ආවේ රඳිලා ඉන්න මේ වීඩියෝව ඉවර වෙනකල් එහෙම වුණොත් ඔබට පුළුවන් ඔබ මෙතෙක් නොදැනගෙන හිටපු පුදුම හිතන දේවල් 10ක් විශ්වය පිළිබඳව දැන කියා ගන්න අංක 10 විශ්වය තුල දිනකට තාරකා මිලියන 400කට ආසන්න සංඛ්‍යාවක් උපදින බව ඔබ දැනගෙන හිටියද රාත්‍රී පැහැදිලි ආසක් දෙස ඔබ බලාගෙන හිටියොත් අහස පුරා විහිදී ඇති තාරකා දෙස බලා එහි සුන්දරත්වයේ නිසැකවම රස විඳිනවා ඇති තුරේක්ෂයක් භාවිත නොකරයි නම් පැහැදිලි ආසක පියවි ඇසට අපිට දැක ගන්න පුළුවන් හැම තාරකාවක්ම අප ජීවත් වන මන්දාකිණී වන ශීරපතයට හෙවත් මිල්කි වේකට අයත් ඒවා නමුත් විශ්වපුරා අපගේ ශීරපතේ ආකාරයේ තවත් මන්දාකිණි බිලියන 100කට අධික ප්‍රමාණයක් පවතින බව තමයි තාරකා විද්‍යාවේ සඳහන් වෙන්නේ. මේ මන්දාකිණි වල දිනපතා නව තාරකා බිහිවීම සිදුවන අතරම එලෙස එක් දිනකදී තාරකා මිලියන 400කට ආසන්න සංඛ්‍යාවක් අලුතින් බිහිවන බවයි ඔවුන් පවසන්නේ. තාරකා බිහිවීම සිද්ධ වෙන්නේ මන්දාකිණි තුල තිබෙන නිහාරිකාවලින්. නිහාරිකාවක් කියලා කියන්නේ තාරකා දෙකක් අතර පවතින අන්තර් තාරීය වළාවක් ලෙස ඉතාම සරලව අපිට පවසන්නට පුළුවන්. නිහාරිකා වායු වර්ග හා දූවිලි වලින් සෑදී තිබෙන අඳුරු හෝ ඉතා විචිත්‍ර වර්ණයන්ගෙන් නිස්වන වළාකුලක් වගේ දෙයක්. මේවායි සිදුවන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසයි තාරකා නිර්මාණය වන්නේ. පූර්ණ සූර්යයෙක් නිර්මාණය වෙන්න, එම නැත්නම් තාරකාවක් නිර්මාණය වීමේ ක්‍රියාවලිය අවසන් වෙන්න වසර මිලියනයක් විතර ගත වෙනවා කියලා තමයි සලකන්නේ. විද්‍යාවේදීන් පවසන ආකාරයට තරු උපදින වේගය එක් මන්දාකිණියකින් තවත් මන්දාකිණියකට වෙනස් වෙනවා. දිනකට මිලියන 400ක් අලුතින් විශ්වයට තරු එක්වන්නේ නම් සෑම තප්පරයකදීම අලුතින් විශ්වයට තාරකා 4800ක් එක්වෙනවා කියලා අපිට සරලව ගණනය කළ හැකි. ඒ වගේම අවුරුද්දකදී විශ්වයට අලුතින් තාරකා බිලියන 150ක් පමණ එකතු වෙනවා කියලත් කියන්නට පුළුවන්. අංක 9 විශාල මන්දාකිණි කුඩා මන්දාකිණි තමන් වෙත උරා ගැනීම ඇද ගැනීම සිදු කරනවා. මන්දාකිණි කැනිබල් වාදය නොවේසේ නම් ගැලැක්සි කැනිබල් වාදය ලෙස තමයි සංසිද්ධිය හඳුන්වන්නේ. මේනි සිද්ධ වෙන්නේ විශ්වය පුරා ඔබම ඔබ ගමන් කරන විශාල මන්දාකිණි ඒ අසලින් ගමන් කරන වෙනත් කුඩා මන්දාකිණි සිය ගුරුත්වාකර්ෂණ බලය යොදා තමන් වෙතට ඇද ගැනීම. මේ විදිහට ඇද ගැනීම මගින් විශාල මන්දාකිණි ප්‍රමාණය තව තවත් විශාල වීම සිද්ධ වෙනවා. මේ එක් ආකාරයකට අවශෝෂණය කර ගැනීමක් විදිහටත් අපිට කියන්නට පුළුවන්. මේ සංසිද්ධිය මන්දාකිණි දෙකක් අතර ගැටුමකට වඩා වෙනස් එකක්. මන්දාකිණි ගැටුමකදී එකම ප්‍රමාණයේ මන්දාකිණි දෙකක් වුණත් එකිනෙක ගැටීම සිදු විය හැකියි. නමුත් මේ සංසිද්ධියේ සිද්ධ වෙන්නේ ප්‍රමාණයෙන් විශාල මන්දාකිණියක් ප්‍රමාණයෙන් කුඩා මන්දාකිණියක් උරා ගැනීම. NGC 1531 හා NGC 1532 නම් වූ මන්දාකිණි යුගල මේ සංසිද්ධියට ලක් වූ ප්‍රකට මන්දාකිණි යුගලක්. පෘථුවිය සිට ආලෝක වර්ෂ මිලියන 55ක් දුරින් පිහිටි මේ මන්දාකිණි යුගල 4X නම් ගැලැක්සි පුකුරට අයත් වෙන ඒවා. මෙහි NGC 1532 විශාල මන්දාකිණි වූ අතර ඒ ආලෝක වර්ෂ 180,000ක පමණ ප්‍රමාණයක තරම් පුළුල් එකක්. ඒ අවශෝෂණය කරගත් වාමන මන්දාකිණියක් වූ NGC 1531 ආලෝක වර්ෂ 20,000ක දිගින් යුක්ත වුණා. M51 නමින් හඳුන්වන ප්‍රකට වර්ල්පූල් මන්දාකිණිය එයට අසලින් ගමන්ගත් NGC 5195 මන්දාකිණිය එලෙස තමා වෙත ඇදගෙනමින් සිටින බව තාරකා විද්‍යාවෙන් සඳහන් කරනවා. අංක 8 අපගේ විශ්වයේ වයස අවුරුදු බිලියන 13.8ක්. මහා පිපුරුම් න්‍යාය එහෙම නැත්නම් බිග් බෑන්ග් තියරි එක මගින් විග්‍රහ කරන ආකාරයට ඉතා කුඩා සිදුරක් වැනි තැනකින් අවකාශය සෑදීම මගින් විශ්වයේ උපත සිදු වූයේ මීට වසර බිලියන 13.8කට පෙර බවයි සඳහන් වන්නේ. විශ්වයේ උපත ගණනය කිරීමේ ඉතිහාසය 1924ක පමණ කාලයකින් දිව යනවා. 1924දී ඇමරිකානු ජාතික එඩ්වින් හබල් නම් විද්‍යාවේදියා මන්දාකිණිවල වර්ණාවලි අධ්‍යයනය කිරීම මගින් ඒවා ක්‍රමක්‍රමයෙන් ඈතට ගමන් කරන බව සොයාගත්තා. ඒ විද්‍යාත්මකව හඳුන්වන්නේ ඩොප්ලර් ආචරණයේ රක්ත විස්තරය පෙන්වීම ලෙසයි. ඒ කියන්නේ මේ විශ්වය ක්‍රමයෙන් විශාල වෙනවා නැත්නම් ප්‍රසාරණය වෙනවා කියන එකයි. හබල් තම නිරීක්ෂණවලින් මන්දාකිණිවල දුරහා ඒවා ගමන් කරන ප්‍රවේගය අතර සම්බන්ධයක් හොයාගත්තා. ප්‍රකට හබල් සමීකරණයේ ගුණනගුණේ ඒ ආශ්‍රයෙන්. 1920දී මුල්ම වරට ජෝර්ජ් ලැම්ප්‍රේ නම් බෙල්ජියම් ජාතික විද්‍යාවේදියා මහා පිපුරුම් න්‍යාය ඉදිරිපත් කරලා තිබුණා. ඒ අනුව ඔහු පැහැදිලි කළේ අතීතයේ යම් මොහොතක සියලු පදාර්ථ හා ශක්තීන් එකට කැටි වී තිබී එක්වරම සිදු වූ පිපුරුමකින් කාලය හා අවකාශය නිර්මාණය වූ බවයි. නාසා ආයතනය හා යුරෝපයේ ඊසා ආයතනය න්‍යායන් හා සමීකරණ අභ්‍යවකාශයේ රඳවා ඇති තුරේක්ෂවලින් එකතු කරලා දත්ත හා සැසඳීමෙන් විශ්වයේ වයස අවුරුදු බිලියන 13.8ක් බව සොයාගෙන තිබුණා. අංක 8 විශ්වයේ සීතලම ස්ථානයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක -457.87ක්.
විශ්වයේ ඇති සීතලම ස්ථානයේ ලෙස සැලකෙන්නේ බූම් බ්‍රැන් නිහාරිකාව. ස්වාගෙන ඇති දත්ත අනුව නිහාරිකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -275.15ක්. ඒ කියන්නේ ෆැරන්හයිට් වලින් ගත්තොත් -457.87ක් වෙන බව තමයි සඳහන් වෙන්නේ. බූම්බ්‍රැන් නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5000ක් ඇපිටින් වූ සෙන්ටෝරස් තාරකා රාශියේ පිහිටා තිබෙනවා. එහි මෙවැනි අඩු උෂ්ණත්වයක් පැවතීමට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ එහි තත්පරයට කිලෝමීටර් 164ක වේගයෙන් ඉවතට වායු ප්‍රසාරණයක් සිද්ධ වීම. අංක 6 ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියත් අප සිටින ශීරපතයත් එකිනෙක ගැටීමට නියමිතයි. මන්දාකිණි දෙකක් එකිනෙක ගැටුනොත් සිදුවිය හැකි විනාශය ඔබට හිතා ගන්නට පුළුවන්ද? හැබැයි විශ්වයේ ඕනතරම් එවැනි ගැටුම් සිද්ධ වෙනවා. මේකේ අවසානයේ වෙනස්ම හැඩයකින් යුතු නව විශාල මන්දාකිණියක් නිර්මාණය වීමයි සිද්ධ වෙන්නේ. නමුත් විද්‍යාවේදීන් පවසන්නේ මන්දාකිණි දෙකක් එකිනෙක ගැටුනත් තරුහා ග්‍රහලෝක එකිනෙක ගැටීම ඉතා විරලව සිදුවන බවයි. මන්දාකිණි දෙකක් එකිනෙකට ළඟින් ගමන් කිරීමේදී විශාල මන්දාකිණියේ ගුරුත්ව බලය නිසාවෙන් කුඩා මන්දාකිණියේ ඒ වෙත ඇදී ගොස් ඒ තුලට කඩා වැටීම ගැටීමට හේතුවයි. ඇන්ඩ්‍රොමීඩා අප සිටින මන්දාකිණිය වන ශීරපතයට ආසන්නම මන්දාකිණිය වන අතර ඒ පෘථිවියේ සිට ආලෝක වර්ෂ -2.537ක දුරකින් තමයි පිහිටලා තිබෙන්නේ. ඇන්ඩ්‍රොමීඩා හා ශීරපතය තවත් වසර -4.5කින් මෙලෙස එකිනෙක හා ගැටුණු ඇති බවට තාරකා විද්‍යාවේදීන් ගණනය කර තිබෙනවා. ඇන්ඩ්‍රොමීඩා ආලෝක වර්ෂ 220,000ක දිගින් යුත් මන්දාකිණියක් වන අතර ශීරපතය ප්‍රමාණයෙන් ආලෝක වර්ෂ 52,850ක දිගින් යුක්තයි. කෙසේ නමුත් මෙම සිදුවීම සිදුවන්නේ තවත් වසර -4.5කට පසුව පැවේ. ඒ සියසින් දැක ගැනීමට කිසිම මිනිසෙක් පෘථිවිය ජීවත් වන්නේ නැහැ. මොකද සූර්යාගේ අවසාන කාලය වන විට ඒ අභ්‍යන්තර විලයන ප්‍රතික්‍රියා සඳහා අවශ්‍ය වායුව ලබා ගැනීමට ප්‍රසාරණය වීමට පටන් ගන්නවා. එවිට සූර්යා අඟහරුගේ කක්ෂයටෙක් ප්‍රසාරණය වනු ඇති බව තමයි විද්‍යාවේදීන්ගේ මතය. එනිසා මේ මන්දාකිණි ගැටුම සිදුවන විටත් හිරු යම් මට්ටමකට ප්‍රසාරණය වෙලා පෘථිවිය උෂ්ණත්වය ක්‍රමයෙන් මේ නිසා වැඩි වෙලා ජීවයක් පැවතිය හැකි පරිසරයක් එතකොට මේ පෘථිවිය තුල නැති වී තිබෙනු ඇති බව තමයි විද්‍යාවේදීන් අනුමාන කරන්නේ. මෙලෙස මන්දාකිණි දෙකක් එකිනෙක ගැටීම විශ්වය නම් නිරන්තරයෙන් සිදුවන්නක්. ඔබ මෙම වීඩියෝ නරඹන මේ අවස්ථාවේත් විශ්වයේ කොහේ හෝ තැනක මන්දාකිණි යුගලක් එකිනෙක ගැටෙනවා විය හැකියි. හැබැයි විද්‍යාවේදීන්ට අනුව නම් මන්දාකිණි තුනක් එකිනෙක ගැටීම තරමක් විරල සිදුවීමක්ලු. එවැනි මන්දාකිණි තුනක් එකිනෙක ගැටීමක් 2007 දී VLT නම් ධුරේක්ෂයේ ඇසට හසු වුණා. ඒ පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ -650ක් ඈතේ. අංක 5 න්‍යූට්‍රෝන තාරකාවක තේහැන්දක් ටොන් මිලියන ගණනක් පරයිලු. න්‍යූට්‍රෝන තාරකාවක්, ඒ කියන්නේ අපේ සූර්යයා වගේ 1.4ක පමණ ස්කන්ධයක් තිබෙන තාරකාවක්, මේ යන විට සිදුවන සුපර්නෝවා පිපිරුමෙන් පසු ඉදිරිපෙන තාරකාවේ හරය කොටසයි. මෙය මුල් තාරකාවට වඩා ඊටම කුඩා. ඒ පූර්ණ ලෙස න්‍යූට්‍රෝන වලින් තමයි හැදිලා තියෙන්නේ. මේ නිසා තමයි ඒවට න්‍යූට්‍රෝන තාරකා කියන්නේ. කෙසේ නමුත් තාරකා විද්‍යාවේදීන් පවසන ආකාරයට මේ තාරකාවක මතු පිටින් තේහැන්දක ප්‍රමාණයක් ගත්තොත් ඒක ටොන් මිලියන ගණනක් පරයිලු. 95%ක්ම න්‍යූට්‍රෝන වලින් සෑදී තිබීම හා අධික ගුරුත්ව බලයක් තිබීම එයට හේතුව ලෙස අපට ඉතාම සරලව කියන්නට පුළුවන්. සාමාන්‍ය න්‍යූට්‍රෝන තාරකාවක් කිලෝමීටර් 30ක් විතර තරම් ගොඩක් කුඩා ආකාශ වස්තුවක්ලු. අංක 4 කළු කුහර විතරක් නෙවෙයි සුදු කුහරත් විශ්වයේ තිබෙනවා. අපේ සූර්යයා වගේ 20 ගුණයකට වඩා වැඩි තාරකා මේ යන විට සුපර්නෝවා පිපිරුමකින් පස්සේ කළු කුහරයක් බවට පත් වෙනවා. කළු කුහරයක් කියන්නේ අධික ගුරුත්ව බලයක් තිබෙන තමාගේ සීමාවට ඇතුළු වන ඕනෑම දෙයක් සැබවින්ම ආලෝක තරංගයක් පවා තමා තුළට උරා ගන්නා දෙයක් කියලා අපිට සරලවම කියන්න පුළුවන්. සුදු කුහරයක් කියන්නේ ගණිතමය පැහැදිලි කිරීමක්. ඇත්තරම සුදු කුහරය පිළිබඳව විග්‍රහය ඉදිරිපත් කළ විද්‍යාවේදීන් ප්‍රකාශ කරන්නේ කළු කුහරයක් සිය අවසාන කාලයේ සුදු කුහරයක් බවට පත් වෙනවා කියලා. ඒ කියන්නේ සුදු කුහරයක් කරන්නේ කළු කුහරයකට සම්පූර්ණම ප්‍රතිවිරුද්ධ දෙයක්. එනවා මේවා කළු කුහරය විසින් උරාගත් පදාර්ථ සියල්ල නැවත එළියට විමෝචනය කිරීම සිදු කරනවා කියලා තමයි ඔවුන් පැහැදිලි කරන්නේ. හැබැයි මේ සිදුවීමට නම් වසර බිලියන ගණනක් ගත වන බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. වයිට් හෝල්ස් කියන නම් ඒවට යොදාගත්තේ බ්ලැක් හෝල් ඒකට විරුද්ධ කාර්යයක් සිදු කරන නිසා කියලායි සඳහන් වෙන්නේ. එම පැහැදිලි කිරීමේ හැටියට කළු කුහරයක්ම තමා පසු කාලයකදී සුදු කුහරයක් බවට පත්වන්නේ. අංක 3 මත්පැන් හදන්න හොඳම තැන විශ්වයයි. විශ්වය පුරා මත්පැන් නිෂ්පාදනය කළ හැකි එතිල් මධ්‍යසාර රැගෙන යන වලාකුළු ඇති බව විද්‍යාවේදීන් මේ විදිහට සොයාගෙන තිබෙනවා. 1995 දී ඇක්විලා තාරකා රාශිය අසල සොයාගත් මෙවැනි වලාවක කළ අධ්‍යයනයකදී එහි බියර් පයින්ට් ට්‍රිලියන 400ක් නිපදවීමට තරම් මධ්‍යසාර තිබෙන බව ඔවුන් සොයාගත්තා.
එකෙනෙම බලාවේ තිබෙන මධ්‍යසාර සම්පූර්ණයෙන් බීලා ඉවර කරන්න පෘථුවියේ එක් පුද්ගලයෙකුට දිනකට බියර් පයින් 3 ලක්ෂයක්වත් බීමට සිද්ධ වෙනවා. සැජිටේරියස් B2 ලෙස හඳුන්වන තවත් බලාවක් මෙලෙස බිලියන ගණනක මධ්‍යසාර ප්‍රමාණයක් රැගෙන යන බව විද්‍යාවේදීන් මේ වන විට නිරීක්ෂණය කර තිබෙනවා. මෙවැනි මධ්‍යසාර වලාවන් රසක් විශ්වය පුරා තාරක අතර ඔබ මොබ සක්මන් කරන බවත් හොයාගෙන තිබෙනවා. ඒ කියන්නේ විශ්වය තමා අනිත් අතට ගත්තොත් මත්පැන් හදන්න තියෙන හොඳම තැන. අංක 2 විශ්වය හරිම නිශ්ශබ්දයි. ඔබ විශ්වයට ගොස් කෑ ගැසුවත් ඒක කාටවත් ඇහෙන්නේ නැහැ. මොකද විශ්වය කියන්නේ තනි රික්තකයක්. එයි අවකාශ අතර වාතය නොමැති බැවින් ශබ්දය රැගෙන යාමට හැකියාවක් නැහැ. හැබැයි මේ රික්තක හරහා විද්‍යුත් චුම්බක තරංග වලට ගමන් කරන්නට පුළුවන්. එම නිසා විශ්වය පුරා ගැමා තරංග, විද්‍යුත් චුම්බක තරංග ආදී ගමන් කරන අතර ඒවා පෘථුවියේ සිට විවිධ උපකරණ මගින් නිරීක්ෂණය කිරීමේ හැකියාවකුත් තිබෙනවා. අංක 1 විශ්වයේ 96%ක් නිරීක්ෂණය කළ නොහැකි. විශ්වයේ පවතින බිලියන ගණනාවක් වූ මන්දාකිනි ග්‍රහලෝක නිහාරිකා හා සියලුම තාරකා එක්වගත් කල ඒ විශ්වයේ සම්පූර්ණ ප්‍රමාණයෙන් 4%ක් පමණක් බව තමයි තාරකා විද්‍යාවේදීන් පවසන්නේ. ඉතිරි සියල්ල සමන්විත වන්නේ අඳුරු පදාර්ථ නැත්නම් ඩාර්ක් මැටර්ස් හා අඳුරු ශක්තියෙන් හෙවත් ඩාර්ක් එනර්ජීස් වලින්. අඳුරු පදාර්ථ සෑදී ඇත්තේ ආලෝකයේ අවශෝෂණය නොකරන, පරාවර්තනය කරන හෝ විමෝචනය නොකරන අංශුන් වලින්. එබැවින් විද්‍යුත් චුම්බක විකිරණ නිරීක්ෂණය කිරීමෙන් ඒවා හඳුනා ගත නොහැකි. අඳුරු පදාර්ථය අනු කෙලින්ම දැකිය නොහැකි දෙයක් ලෙස හඳුන්වීමට පුළුවන්. විශ්වයේ 27%ක් පමණ අඳුරු පදාර්ථ බව NASA ආයතනය සඳහන් කරනවා. අඳුරු ශක්තියෙන් විශ්වයේ 69%ක් පුරා පැතිරී තිබෙනවා. විශ්වය ප්‍රසාරණයට බලපාන ශක්තියෙන් මෙලෙස ඩාර්ක් එනර්ජි ලෙස ඊටම සරලව අපිට හඳුන්වන්නට පුළුවන්. මේ විදිහට බැලුවම විශ්වය ඊටම සංකීර්ණ දේවල් ගණනාවකින් තමයි පිරී තිබෙන්නේ. ඇත්තටම ගත්තොත් අපි මේ පියවිය හැට දකින්නේ ඊටම සුළු ප්‍රමාණයක් පමණයි. එමනම් තවත් මේ වගේම අපූර්ව වීඩියෝකින් අපි ඉක්මනින්ම ඔබ මුණ ගැහෙනවා. ඒතෙක් අදට අපි ගිහිල්ලෙන්න යන කලින් මතක් කරන්නම් තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. තවත් කෙනෙකුට පේන මේ වීඩියෝ එක share කරන්නත් ඔන්න මතක් කරන්න එපා. තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝකින් හමු වෙනවා. ඒතෙක් රැඳිලා ඉන්න දෙකටම විශ්ව ලෝකයට එක්ක ඔබට සුබ දවසක්. ආයුබෝවන්.